දැන් ගණිතය වගේ විෂයක් ගත්තාම මේක මේ ලෝකේ ධාමේදාතුර ඉතිහාසයේ වෙච්ච සියලුම බුද්ධිමතුන්ගේ ඔලු ටිකේ තිබ්බ දේවල් එකතු කරලා තියෙනවා. මේක හදපු විෂය පද්ධතිය. මේක ගොම්පාත් නෑ. මේක ගොම්පාත් ගන්නට ගණන් ගන්නත් එපා. මේක මාර ගැඹුරු ගැඹුරට විහිදෙන විෂයක්. දැන් ඔයා මේ A-level වල කරන්නේ මේකේ මූලික අවස්ථාවේ දේවල් වෙන්න පුළුවන්. හැබැයි එතකොට ඔයාට මේ ගැඹුරු අත්විඳින්න අවශ්‍ය පරිදි අපි මේක සකස් කරන්න ඕන. මේ ගියපාර විභාගයේ අසාර්ථක වෙන්න හේතුව ඒකයි. ළමයි මේ ගණිතය ගැන කටපාඩම් කරන විෂයක් කියලා හිතුවා. මම දැක්ක මේ සමහර තැන්වල ෂෝට් නෝට් ගහනවා. මම කියන්නේ මේ ගණිත ක්‍රම පාඩම් කරනවා. දැන් මෙහෙම හිතන්න උසස් පෙළ ළමයි උසස් පෙළ ගණිතය තෝරගන්නෙම සමහර විට ඒ ළමයා පාඩම් කරන පැත්තට වඩා මේ ගැළු විසඳීමේ පැත්තට දක්ෂ නිසා අන්තිමට ඒ ළමයා උසස් පෙළ අවසන් කාලෙ වෙද්දි ගැටලු පාඩම් කරන ළමයා බවට පරිවර්තනය කරලා ඒක බරපතල තත්ත්වයක් ඒක නරක තත්ත්වයක් බරපතල ඛේදවාචකයක් නමුත් මම කියන්නේ ඔයා එහෙම නෙමෙයි ඔයා මේක හරියට ආයේ දකින්න ආයේ අලුතෙන් පටන් ගන්න දැන් රිවිෂන් එකක් ආයේ අලුතෙන් හිතන්න ඔයාට මගහැරුණු තැන් ටික වෙනස් කරගන්න දැන් ගිය පාර ඔය ලොකු කතා කියලා අන්තිමේ විභාගේ ඔක්කොම අවුල් කරගත්තනේ දැන් වෙන්නේ ඊට වඩා වෙනත් තත්ත්වයක් දැන් වෙන්නේ අර අවුල් කරගත්ත අයගෙන් අයින් වෙලා වෙන කෙනෙක් ගන්න ඔයා වෙන නගරේ කවුල් කළොත් එක්කෝ ගණිතය ගැන කිසිම එක්ස්පීරියන්ස් එකක් නැති කෙනෙක් මං කියන්නේ කයිවාරු ගාල වැඩක් නැහැ මේකට වැඩ කරමු අපි ගියපාර වැඩ කරලා පෙන්නලා තියෙනවා ගියපාර අපේ තියරි නෝට් එකත් එක්ක විභාග පේපර් එක කියන්නේ ඊටාම සමීපෝ යන දෙකක් ඒක තියරි ආපු ළමයි දන්නවා ගියපාර රිවිෂන් ආපු ළමයි දන්නවා ඒතර ඔයාලට පන්තිරෙන්න පණිවිඩය කියන්නේ යාළුවෝනේ ප්‍රචාරණ කටයුත්තකින් නෙමෙයිනේ ඒතර ඒ යාළුවෝ කියන්නේ ඇතිනේ ඒකේ වෙනසක් තියෙනවා මම කලින් කිය ගියේ මේ ඔයා මේ වැඩේ හරියට ගන්න පටු තැන්වල ලඟ වෙලා ඉන්න එපා. මේක ඔයා හිතනවට වඩා ගැඹුරට යන ඔයා හිතනවට වඩා ආස්වාද ජනක මාර විෂයක්. ඒක හරියට අධ්‍යයනය කරගන්න. ඔයාට මේකේ මොනා හරි කරන්න පුළුවන්. ඔයාට මේ ශක්්‍යතාවය තියෙනවා මොනා හරි හේතුවකට මේ අපිට හම්බෙන මේ ළමයින්ගේ ඇඟ ඇතුලේ තියෙන මොනාදෝ හැකියාව. ඒ හැකියාව මොට වෙන්න අරින්න එපා. අපි මං කියන්නේ ගුරුවරයෙක් විදිහට මගේ වගේ කීම වුණත් ඒක තමයි. ඒක නවා මොට වෙන එක නවත්තන්න ඕනේ. ඔයා උසස් පෙළට ඇවිල්ලා මොට වෙනවා නම් ඒක ප්‍රශ්නයක්. ඒ නිසා අපි මේ අවුරුද්දේ මේ මොට වෙන එක නවත්තමු. අපි හැමදාම එකට වැඩ කළා. නමුත් දැන් ඔයාලා අලුතෙන් කිරිසක් ඇවිල්ලා ඉන්නවා. ඔයාලා නැවත වෙනස් වෙන්න. ඔයාලට පුළුවන් මේක හදාගන්න. ඔයාලට පරණ විදිහට එන්න පුළුවන්. අර ඕලෙවල් කාලේ තිබ්බ ගැම්ම ගන්න පුළුවන් ආයෙ. සාපේක්ෂ දක්ෂයෙක් නේ ඔයා. ඕලෙවල් කාලේ ගත්තාම ඔයා සාපේක්ෂ දක්ෂයෙක්. මම කියන්නේ මේ ඕලෙවල් විභාග මාර එකක් හෙන්න ගැඹුරු විභාගයක් කියලා. නමුත් ඒ සාපේක්ෂෝ ඒ වයිසීට ළමයින්ගෙන් දක්ෂෝනේවා දැන් මේ හිටි හැටි මොඩේක් වෙන්න බෑනේ එතකොට මේක ඔයා කරපු විදිහ වැරද්දක් තියෙනවා ඒ වැරද්ද හදන්න දැන් අපි ගිය මාසේ කරපු ගණන් ටික දිහා බලන්න ওই ටික අරන් මේ සතියත් අරන් ආයෙ බලන්න ඒකේ තියෙනවනේ ඔයාලා ජීවිතේට දැකපු නැති විදිහේ සිද්ධාන්තයේදී එතකොට ඒවා තමයි පුතා ඊළඟ විභාග වලට එන්නේ දැන් ගිය පාර විභාගේ ආපු ටික ආයෙ කරලා වැඩක් නැහැ මං කියන්නේ විභාග පාස් පේපර් කරන්න එපා කියලා නෙමෙයි. මං කියන්නේ පාස් පේපර් කරන්න එපා කියලා නෙමෙයි. ඒ කියන්නේ ගන්න විභාගේ මොන වගේද කියලා අදහසක් ගන්න. හැබැයි මං කියන්නේ ඒකම ආයෙයි කියලා හිතාගෙන ඉන්න එක මාර මෝඩකම. මේ තියරි අතිතරම් ප්‍රශ්න කරන්න විවිධ ක්‍රම තියෙනවා. ඒවා ඔයාලට ලෝකේ තියෙන ඔක්කොම කරලා ඉවර කරන්න බෑ. හැබැයි තියරි අවබෝධ කරගන්නාට පුළුවන්. තියරි අවබෝධ වුණාට පස්සේ ඔයාලට ඕනේ ප්‍රශ්නකට උත්තර ලියන්න පුළුවන්. ඒක තමයි මේක හදන ක්‍රමය. ඒක තමයි මේක කරන ක්‍රමය. ඒ නිසා මේ ක්‍රමෙත් එක්ක වැඩ ටික කරන්න ඔයා අනිවාර්යෙන්ම ලොකු තැනකට යයි ලොකු වැඩක් කරයි ඔයාට ලොකු අනාගතයක් තියෙනවා ඒ වෙනුවෙන් මහන්සි වෙන්න අපි ලබන සතිය හම්බෙමු